විශාලම පින්කම් පහක්. එයින් පළවෙනි එක ධර්ම දේශනා කිරීම. අංක දෙක ධර්ම ශ්‍රවණය කිරීම. අංක තුන ධර්මයේ සජ්ජායනා කිරීම. දැන් පිරිත් පොත බලාගෙන වචනෙන් සජ්ජායනා කිරීම. අංක හතර ධර්මයේ මෙනෙහි කිරීම. පාඩම් තිබෙන සූත්‍ර දේශනා ඔය චිත්ත චෛතසික ආදිය හිතින් මෙනෙහි කිරීම. අංක පහ භාවනා කිරීම. මේ පින්කම් පහට ඉහළ තවත් පින්කම් ලෝකේ නැහැ. ඔය කටින චීවර පූජා, විහෙර විහාර පූජ ඔක්කොම පහළ තියෙන්නේ. මේ පින්කම් පහ තමයි විශිෂ්ට ගණයේ පින්කම් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේකද කියනවා පංච විමුක්තායතන කියලා. නිවනට පිවිසෙන දොරටු පහයි. ඕනෑම කෙනෙක් නිවනට පත්වන්නේ ওই දොරටු පහෙන් එකකින්. දන් දීමෙන්, සිල් රැකීමෙන් නිවනට පිවිසුණා කියලා කියන්නේ නැහැ. දන් දීම, සිල් රැකීම නිවන් සුව ලබන්න මහෝපකාරී වෙනවා. මේ කෙනෙක් නිවනට පත්වන්නේ එක්ක ධර්ම දේශනා කරමින්ම. එහෙම නැත්නම් බනහාලා සෝවිසි අසංකේයයක් නිවනට පත් වුණා. එහෙම නැත්නම් ධර්මයේ සජ්ජායනය කරලා. එහෙම නැත්නම් ධර්මයේ මෙනෙහි කරලා. එහෙම නැත්නම් භාවනා කරන ක්‍රම පහෙන් තමයි නිවනට පත්වන්නේ. දන් දීම අනිවාර්යයි. සීලය අනිවාර්යයි. ඒවා දියුණු කරගත්තොත් තමයි මාර්ගඵල අවස්ථාවට පත් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට ලෝක ජනතාව හොඳ නරක දෙක මේ දෙකම සිදු කරනවා. හොඳ කළොත් සැප විපාක ලැබෙනවා. නරක දේ කළොත් දුක් විපාක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පංච සීලය අපට අනුදැන වදාලා වෙන සීලයක් නැතත් මේ පංච සීලය ආරක්ෂා කරගන්නට කියන එක උන්වහන්සේ නිතර නිතර පහදලා දුන්නා. සතුන් මැරීම, හොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම සහ මද්‍රව්‍ය පාවිච්චි කිරීම යන දරුණු පව් පහෙන් වැළකුණාම සීලය ආරක්ෂා වෙනවා. ඕනම ජාතික කෙනෙක්, ඕනම වංශික කෙනෙක්, ඕනම ආගමික කෙනෙක් මේ වැරදි පහෙන් අත මිදුණොත් ලෝකේ මහා බලවතෙක්, ධනවතෙක් බවට පත්වන බව මේ තථාගත ධර්මයේ පැහැදිලි කරනවා.